சீமாவின் இஹா தேசபாலன். සීමාවෙන් එහා දේශපාලනයේ සලකුණු දේශපාලන සංවාදය අවසාන සාකච්ඡා වටය විමල් විරවංශ මන්ත්‍රීවරයා සමග අප සාකච්ඡා කරමු. සිටින මන්ත්‍රීතුමනි කෝටාභය රාජපක්ෂ මහතා ඔබේ අපේක්ෂකයා. නමුත් ඔහුට තවම පක්ෂයක් නැහැ. ඔබ ඇතුළු කණ්ඩායම සඳහන් කරන්නේ ඔහු ජාතික නායකයෙක් හැටියට ඉදිරිපත් වෙන්න කියලා. ඔබේ සන්ධානයක් තවම හැදිලා නැහැ. ඒත් ප්‍රශ්නාර්ථ තියෙනවා කියලා ඔබ සඳහන් කරේ. නමුත් ඉදිරියේදී විසඳෙයි කියන කාරණය. එතකොට ඔය සන්ධානේ සලකුණු මොකක්ද? ජනාධිපතිවරණයකදී අපි සන්ධානයක් හැදුවත් සුදේව ජනාධිපතිවරණයට තරග වදින්න වෙන්නේ ඒ සන්ධානයෙන් නෙවෙයි. මොකද හේතුව මහමැතිවරණයකදී තමයි ලකුණු මාරු කර ගැනීමක් කරන්න නීතියෙන් ඉඩ තියෙන්නේ. ජනාධිපතිවරණයකදී දැන් අපි සන්ධානය හැදලා පොහොට්ටුවේ ලකුණු සන්ධානයට අරන් පොහොට්ටුවට වෙන ලකුණක් ගන්නවා වගේ මාරු කර ගැනීමක් කරන්න බෑ. ඒ නිසා බොහෝ විට අනිවාර්යෙන් ජනාධිපතිවරණයට මේ ජාතික අපේක්ෂකයා පෝට්ටුව ලකුණින් තමයි තරග වදින්නේ මගේ විශ්වාසය අනුව. නමුත් සන්ධානය හදලා සන්ධානය එක විශාල රුකුලක් සහ මේ පිටුවහලක් වෙනවා අපේක්ෂකයාගේ මැතිවරණ ජයග්‍රහණය සහතික කිරීම සඳහා. මහමැතිවරණයකදී තමයි ඒ සන්ධානයේ හැටියට තරග වදින තත්වය උදා වෙනවා නම් උදා වෙන්නේ. ඔබේ අපේක්ෂකයාට ජයග්‍රහණයට සුළු ජාතික ඡන්ද අවශ්‍යද? සුළු ජාතික ඡන්ද නෙවෙයි හැම ඡන්දයක්ම අවශ්‍යයි. නමුත් ඔබේ කඳවුරට එල්ල වන චෝදනාව තමයි මුස්ලිම් ඡන්ද අවශ්‍ය නැහැ කියනවා. ඒවා පිළිබඳව තකන්නේ නැහැ. මොකද කියන්නේ? මගේ ඔබේ කඳවුරට එල්ල වන චෝදනාව. ඔබේ කඳවුරට එල්ල කරන චෝදනාව. කිසිම කෙනෙක් අපේ කඳවුරේ කිසිම කෙනෙක් මුස්ලිම් ඡන්ද ඕනේ නැහැ, දෙමළ ඡන්ද ඕනේ නැහැ, උඩු රට ඡන්ද ඕනේ නැහැ, පහත රට සිංහල ඡන්ද ඕනේ නැහැ. එහෙම කිව්වොත් ඉතින් ඡන්ද මොකුත් නැහැ. ඔබේ කඳවුරට මුස්ලිම් ඡන්ද තියෙනවද? මම හිතනවා තියෙනවා. නමුත් එක්තරා ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මුස්ලිම් සමාජයේ ව්‍යාපාරික ප්‍රජාව. ඒ අයට මේ ආණ්ඩුවෙන් උනේ විශාල පහර කෑමක්. ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. ඒ අය හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වගේ කෙනෙක් ආවොත් ආර්ථිකය නැවත ශක්තිමත් වෙයි. ඒ වගේම මුස්ලිම් සමාජයේ විශාල කම්පනයක් තියෙනවා මේ සහරාන්ලට වැඩෙන්න ඉඩ දීපු එක ගැන. ඒ සහරාන්ල කරගත්තු ඒ එල්ල කරපු ප්‍රහාරයෙන් මුස්ලිම් ජීවත් වෙලා ඉන්න මිනිස්සු තමයි පීඩාවට පත් වුනේ. ඒ අයගේ ව්‍යාපාර වලට තමයි සිංහල මිනිහා නොයා ඉන්න පටන් ගත්තේ. නැතු සහරාන්ගේ කඩේකට නෙවෙයි. එතකොට ඒ සමාජයේ එක්තරා ආකාරයක කොන්වීමක් වගේ වුණා. සැකෙන් බලන්න පටන් ගත්තා. ඒකනේ අර මේ මොහිදින් අපේ කවුද බිග් මාස්ටර්ගේ පුතායි මේ ඉෂාක් බිග් මහතා. තව අර ගායකයෙකු සින්දුවත් කියන්නේ මෙහෙම හිතුවා ආයි වෙන්නේ කියලා ඒ කම්පණිය ආවා. මම හිතනවා ඒ සමාජයේ සැලකියුතු පිරිසක් ඒ ඔවුන්ටත් වැදගත් ජාතික ආරක්ෂාව. අවසහරාන්න හිටියොත් මේ සමාජය තවත් කොන් වෙනවා. ඒ කියන්නේ ඔවුන්ව ඔබ කඳවුරට එකතු කරගන්න උත්සාහ කරන්නේ ඔවුන්ව නියෝජනය කරනවා යයි කියන නායකයන් හරහාද, එම නැත්තම් ජනතාව හැටියටද? මම හිතන්නේ ලොකුම වැරද්ද ඉතිහාසයේ වෙච්ච ඒ මුස්ලිම් හා දෙමළ ජන සමාජයේට ඒ පදනම් වෙච්ච නායකයෝ හරහා දිනා ගන්න යනවායි කියන එක තමයි වෙලා තියෙන ලොකුම වැරද්ද. කෙලින්ම මේ ජන සමාජය අමතන්න ඕන. අර තානාපතිවරු ඕනේ නැහැ. සුදුසු තානාපතිවරු ඉන්නවා නම් තියාගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි සුදුසු තානාපති කෙනෙක් ගත්තොත් ඒක ඡන්දමේ වශයෙන් අලාභයක් මිසක් ලාභයක් නෙවෙයි. නම් වශයෙන් කවුද සුදුසු? උදාහරණයකට රිෂාඩ් බදුරුද්දීන් කියමුකෝ. රිෂාඩ් බදුරුද්දීන් හරහා නම් මේ ඡන්ද ගන්න යන්නේ ඒකෙන් අහිමි වෙන ඡන්ද ප්‍රමාණය ඉතා වැඩි. චෝදනාවට ලක් වූ එම පාර්ශ්වයන් සම්බන්ධ නොකර ගන්න බවට ඔබතුමාලා දීලා තියෙන සහතිකය හැමදාටම බලපානවද? අනිවාර්යෙන්. ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ඔව්, ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. හොඳයි, ඒත් එක්කම මතු කර යුතු කාරණයක් තවත්. අනිත් එක මට සුදුසු සභාවෙන්න මේ දෙමළ ඡන්දදායකයා. ඔබ රැගිර පළාතේ සමීක්ෂණයක් කළ බැලුවොත් පෙනේවි පීඩාවටපත් වෙච්ච අනාරක්ෂිත මනසකට වැටිච්ච දෙමළ ජන සමාජය අද ඉල්ලන්නේ සිංහල ශක්තිමත් නායකත්වයක්. ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඔය දෙමළ පක්ෂවල නායකයෝ මොන මත හැදුවත් දෙමළ ජන සමාජයේ මෙතෙක් මේ කඳවුරට නොවැටුණු ආකාරයේ ඡන්ද ප්‍රමාණයක් ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් ලැබෙනවා. ඒ කියන්නේ අපේ ජනතාව අප සමගයි කියන නායකයන් සමග ජනමතය නැහැ කියලාද ඔබ කියන්නේ? නෑ. විශේෂයෙන්ම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පස්සේ සහරාන් ළඟේ ඒ ප්‍රහාරයෙන් පස්සේ මේ ජන සමාජයන් ඒ කියන්නේ නායකයන්ට තීරුම් ගත නොහැකි ආකාරයේ හිතන රටාවේ වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. දැන් කවදාකවත් මට ආරාධනා ලැබුණේ නැහැ දෙමළ මිනිසුන්ගෙන් මුලතිව් වෙන්න වවුනියා එන්න කියලා. දැන් මට එහෙම ආරාධනා කරනවා. ඒ කියන්නේ
දැන් මම ගැන දෙමළ පත්‍රවල හදලා තියෙන පින්තූරේ කෙලිම මම සිංහල ජාතිවාදී කියලා නේ. හැබැයි ඒ ආකල්ප බැරියර් අද මේ මිනිස්සුන්ගේ මනසෙ නැහැ. ඒ නිසා මේක හොඳටම පෙනේ ඡන්දෙන් නොසිතන ආකාරයේ මේ සුළු ජාතික ඡන්ද ප්‍රමාණයකුත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලැබෙනවා. ඒක එතුමා ජාතික නායකයෙක් වශයෙන් බවට බෞතිස්ම ලබන්නත් ඒක ඉතා වැදගත් සාධකයක් වෙනවා. අපි තුමු සිංහල ඡන්ද සාතිශය බහුතරයක් සහ සුළු ජාතික ඡන්දවලනොත් මෙතෙක් මේ කඳුරට නොලැබුණු මට්ටමේ ප්‍රමාණයක් ලැබුණම තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ රටේ ජනතාව ඉල්ලන සුරක්ෂිත අනාගතය හදන්න, මේ රටේ ජනතාව ඉල්ලන දියුණු ආර්ථිකය ගොඩනගන්න, ඒ වෙනුවෙන් රටක විනයක් හදන්න, ඒ වගේම එක නීතියක් යටතට මේ රට අරගෙන එන්න. මේ හැම දෙයක්ම මිනිසුන්ගේ හිතවල තියෙන ඒ උවමනාවන් ඉතාම පහසුවෙන් ඉටු කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ විදිහේ ජනවරමකින් එතුමා ඒ බෞද්ධ වුණොත් තමයි. මගේ නිවැරදි තක්සේරුව මගේ සිංහල බෞද්ධ, සිංහල කතෝලික, දෙමළ හින්දු, දෙමළ කතෝලික, මුස්ලිම් මේ හැම කෙනෙක්ගෙම මෙතෙක් අපේක්ෂකයෙකු නොලබපු ආකාරයේ ආශිර්වාදයක්, එහෙම නැත්නම් පෙළගැස්මක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කෙරෙහි ඇති වෙනවා. ඒක අනිවාර්ය සාධකයක්. හොඳයි, අපි සාකච්ඡාව ඉදිරියෙන් නිමාවටපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මෙතන ඉදින් මෙහාට අපි සාකච්ඡා කළ යුතු නැහැ කියන කාරණේ තුමා සාක්ෂාත් කරනවා. ජයග්‍රහණය නැවත වතාවක් අපි මැතිවරණ ව්‍යාපාරය තුලදී හෝ ජයග්‍රහණින් ඔබ කියන ආකාරයේ ජයග්‍රහණින් පසු හෝ නැවත උන ගැට බලාපොරොත්තු වෙනවා. හිතවතුනි ස්තුතියි රඳී සිටියට අපි නැවත ඔබ වුණ ගැහන්නේ ලබන සතියේ. එතකොට සූදායි සතියක්.